ආයුබෝවන් යාළුවනේ අපි අද ඔයාට කියන්න යන්නේ මේ දවස්වල ගොඩක් වටින මාතෘකාවක්. දෙවන ලෝක යුද්ධ කාලේ ජීවත් වන මිනිස්සු දැන් බොහොම වයසයි. ඒ ලෝක යුද්ධයේ මතක තිබුණත් එහි සැබෑ අත්දැකීම් දැන් ලෝකේ ජීවත් වෙන කිසි කෙනෙකුට මතකත් නැහැ. වර්තමාන ජීවත් වෙන මිනිස්සුන්ට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙන සංකීර්ණතම ගෝලීය ගැටුමට දැන් මුළු ලෝකෙම මිනිස්සු මුහුණ පාලා ඉවරයි. ලෝක බලවතාවන ඇමරිකාව පවා දනින් වට්ටපු මේ රෝගී වෛරසය බලපාන්නේ නැති තැනක් ලෝකේ තියෙනවා නම් ඒ මේ ලෝකේ ශිෂ්ටාචාරය යන්තමින්වත් නොගෑවුණු ගෝත්‍රික ජනතාව සිටින ප්‍රදේශ අතලොස්සක විතරයි. අනෙක් ලෝකයේ සෑම සියලු බිලියන ගානක ජනතාවටම කොරෝනා වෛරසය නිසා විවිධ අභියෝගවලට මුහුණ දෙන්නට දැන් සිදු වෙලා තියෙනවා. රටවල් ගණනාවක මිනිස්සු දහස් ගණනින් මිය යමින් ඉන්න මේ වෛරසය වෛද්‍යවරුන් හඳුනා ගන්න ආකාරය තමයි අපි අද ඔයාට කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයා අපේ channel එකේ අලුත් වීව කෙනෙක් නම් අපේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි දැන් බලමු මොකද්ද මේ PCR පරීක්ෂණය කියලා. ගැඹුරු උගුරේ කේටය සහ සෙම ඒ වගේම නාසය හා උගුර සම්බන්ධ වන මාර්ගයේ ඇති සෙම් හා සොටු තමයි මේ පරීක්ෂණය සඳහා යොදාගන්නේ. මේ තියෙන්නේ PCR පරීක්ෂණය සඳහා යොදා ගන්න. එහෙමත් නැත්නම් අපගේ නාසය හා උගුරේ ඇති සෙම සාම්පල ඉවතට ගැනීමට වෛද්‍යවරුන් භාවිතා කරන උපකරණයක්. පරීක්ෂණය සිදු කරන ආකාරය බලන්න කලින් අපි බලමු මොනවද මේ වෛද්‍යවරුන් සිදු කරන පරීක්ෂණ කියලා. PCR, ඇන්ටිජන් සහ ඇන්ටිබොඩි කියන මේ පරීක්ෂණ ආකාර තුන වෛරසය ආසාදනය වූ දින ගණන අනුව ප්‍රතික්‍රියා දක්වනවා. PCR පරීක්ෂණය වෛරසය ආසාදනය වී දින දෙකක් දින 17ක් අතර ප්‍රතිඵල පෙන්වනවා. නමුත් අපේ ඇඟේ තියෙන ඉමුනිටි එක එහෙමත් නැත්නම් අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය මත මෙය වෙනස් වෙන්න පුළුවන් බවයි වෛද්‍යවරු පවසන්නේ. සමහර ආසාදිතයන්ගේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිය මත මෙම වෛරසය සොයා ගැනීම අපහසු වන අතර PCR වලටම වඩා සංකීර්ණ ඇන්ටිජන් හෝ ඇන්ටිබොඩි කියන පරීක්ෂණද සිදු කිරීමට වෙන බවයි වෛද්‍යවරු පවසන්නේ. හරි, එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ පරීක්ෂණය කරන්නේ කියලා. මෙන්න මේ විදිහට වෛද්‍යවරයෙක් හෝ හෙදියක් ඇවිල්ලා PCR පරීක්ෂණ කට්ටලයේ තියෙන මෙන්න මේ උපකරණය අපගේ නාස්පුඩුවෙන් ඇතුළු කරලා එය උගුරට සම්බන්ධ වන නාලය දිගේ ඇතුළටම යවලා තමයි පරීක්ෂණ සාම්පල එකතු කරගන්නේ. ඒ වගේම මෙවැනිම පරීක්ෂණ උපකරණයක් අපගේ උගුරේ සිට ආහාර මාර්ගයේ සම්බන්ධ වන නාලයට ඇතුළු කරලා තවත් සාම්පලයක් ගන්නවා. මෙන්න මේ සාම්පල පරීක්ෂණාගාරයට යවලා තමයි අනෙක් පරීක්ෂණ වැඩ පටන් ගන්නේ. ඉතින් යාළුවනේ, මේ භයානක වෛරසයෙන් මිදෙන්න හැකිතරම් නිවසටම වෙලා ඉන්න, ඒ වගේම හැකිතරම් සෙනග ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකින්න කියලත් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔයාලගේ තියෙන අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක බලලා දැනුමක් ලැබුණා කියලා හිතෙනවා නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන වීඩියෝ එකකින් අපි නැවතත් හමුවෙමු.